හෙලෝ ආයුබෝවන් මා සාදරයෙන් පිළිගන්නවා SL මෝරියෝ channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ The Secret of the Magic Potion කියන 2018 release වෙච්ච film එක ගැන. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ විදපප්ප යුරෝපය හරහා ගමන් කරනකොට. අපිට පේනවා විදපප්පට ඕන්ලා තිනවා කියලා එයාගේ magic අරිෂ්ටයේ recipe එක ලබා දෙන්න පුළුවන් ගෝලෙක් සොයාගන්න. ඒ වගේම මේ ගමන් කරනකොට නපුරු මායාකාරයෙක් උත්සාහ කරනවා විදපප්පගෙන් මේ අරිෂ්ට රහස දැනගන්න. චිත්‍රපටයේ ආරම්භයේදී පෙන්නනවා වෙදපප්පයාගේ මැජික් කරිෂ්ටයට අවශ්‍ය දේවල් එකතු කරන්න කැලෙට ගිහින් ඉන්නවා කියලා. එයා පප්ප ගමට එහා පැත්තේ කැලේ ඉඳන් මේ අවශ්‍ය දේවල් එකතු කරනකොට දකින්නවා මේ වෙලාවේදී කුරුල් පැටියෙක් බිමැටනවා කියලා. කුරුල් පැටියාගේ කකුල මෙතන තියෙන ගහක පැටරුණ ගමන් වෙදපප්ප තීරණය කරනවා අත්ෙන් අතර ගමන් කරමින් මේ කුරුල් පැටියා ගාවට ළඟා වෙන්න. අවසානයේ වෙදපප්ප මෙතනට ළඟා වුණත් එයාට හරි වෙලාවට මෙතනට යන්න බැරි වෙලා. මේක නිසා කුරුල් පැටියා නැවතත් වැඩෙන්න පටන් අරගෙන මේක නිසා වෙදපප්ප තීරණය කරනවා එයාගේ දෑකැත්ත බූමරැංගයක් වගේ කුරුළු පැටිය දිහාට විසික් කරන්න. මේකෙන් කුරුළු පැටිය බේරෙන අතර එයාව නැවතත් වෙදපප්ප ගාවට පාවිලා යන්නේ. ඊට පස්සේ වෙදපප්ප කුරුළු පැටියත් අරගෙන එයාගේ කූඩුව ගාවට ගියාට පස්සේ තීරණය කරනවා කුරුළු පැටියව කූඩුවෙන් තියන්න. වෙදපප්ප දකිනවා කුරුළු කූඩුවේ මේ පැටිය හැරෙන්න තවත් පැටවුන් ඉන්නවා කියලා. ඊට පස්සේ වෙදපප්ප නැවතත් ගමට යන්න තීරණය කරත් මේ වෙලාවේදී ආවාසනාවන්ත විදිහට එයා ඉන්න අත්ත කැඩිලා යන නිසා අපිට පේනවා වෙදපප්පව ගහෙන් වැටෙනවා කියලා. සූරපප්ප සහ ජිම්පප්ප කැලේ ඇතුලේ වල්ලුරන් අල්ලමින් ඉන්නේ. හැබැයි මේ වෙලාවේදී මේගොල්ලෝ දකිනවා වෙදපප්ප සී නැතුව බිමින් ඉන්නෝ කියලා. ඉතින් මේගොල්ලෝ උදව් කරන්න ගියත් වෙදපප්ප මේගලන්ට කියනවා එයාට කිසිම කරදරයක් උනේ නැහැ. ඒ විනෝඩට යා බිම වැතිලා භවනා කරා කියලා. ඊට පස්සේ යා ගෙදරට නැගිට්ටත් අපිට පේනවා මෙයා වැටුණ නිසා එයාගේ වලලු කර කැඩිලා කියලා. මේක නිසා ජිම්පප්පට සිද්ධ වෙනවා වෙදපප්පව තුස්සගෙන මේගලන්ගේ පප්ප ගමට එන්න. සිද්ධ උනේ මොකක්ද කියලා තාමත් වෙදපප්ප පිළිගන්නේ නැහැ. ඒක නිසා යා ගෙදර ඉන්නකොට එයාට කෑම එකක් ගෙනත් දුන්නත් එයා මේක කණ එක ප්‍රතික්ෂේප කළා. මේක නිසා කෝවිඩ් පත්වෙච්ච සූරපප්ප වෙදපප්පගේ ගෙදරට කඩාවැදලයට හෙලි කරනවා මේ වගේ තුවාලයක් වෙන එක සාමාන්‍යයි කියලා. ඉතින් මේක නිසා යා කියනවා පොඩි ළමෙක් වගේ හැසිරෙන්න නැතුව කෑමක් කන්න කියලා. හැබැයි වෙදපප්ප මේකට අනෙක් පැත්තට කියන්නේ ඇත්තටම මේක සාමාන්‍ය නෑ. මොකද මෙයාට තුවාලයක් වුණා කියන එකේ තේරුම තමයි මැජික් කරිෂ්ට දෙන්න පුළුවන් එක්කෙනෙක් එයා දැන් සොයන්න පටන් ගන්න ඕනේ. ඉතින් සූරපප්ප මෙයාට කියනවා මේගලන්ගේ ගමේ මායාකාරයන් නැති නිසා ඒගලන්ට වෙනත් තැනකට යන්න වෙයි කියලා. හැබැයි ඒ වුණත් එයා පොඩ්ඩක්වත් කැමති නැහැ මේගලන්ගේ ගම ආරක්ෂා කිරීමේ වගකීම වෙනත් පැත්තක ඉන්න කෙනෙක්ට දෙන්න. හැබැයි මැජික් කරිෂ්ටේ රහස තවත් එක්කෙනෙක්ට දෙන්න ඕනේ කියලා තීරණය කරන් ඉන වෙදපප්ප තීරණය කරන උරන් පිස්සකට කතා කරලා ඒගලන් අතේ පණිවිඩයක් කැවන්න. මොකද මෙයාට අවශ්‍යලා තියෙන්නේ ඒගලන්ගේ මැජික් කවුන්සිලේ රැස්වීමක් සංවිධානය කරලා ඒකෙන් එක්කෙනෙක්ව මේකට පත් කරගන්න. ඒ වගේම වෙදපප්ප මේ වෙලාවේදී සූරපප්පගෙන් ඉල්ලා සිටනවා මේක සිද්ධ වෙන කාලයේදී එයාව ආරක්ෂා කරමින් තමන් ගාව ඉන්න කියලා. ලොකු ගමනකට පස්සේ ඌරන්ට අවසානයේ පුළුවන් වෙලා අනෙක් මායාකරුවන් සොයාගන්න. ඒගොල්ලෝ මේගල්ලන්ට රැස්වීම සඳහා කතා කරනකොට අපිට පේනවා එක ඌරු පැටියෙක්ට පාර වැරදිලා කියලා. ඉතින් මෙයා ප්‍රපාතයකින් බිම වැටෙනට පස්සේ අවසානයේ ඩීමොනික්ස් කියන එක්කෙනාගේ අතහැල් දාල් තියෙන ගේකට ළඟා වෙන්නේ. මැසේජ් එකේ කිව්ව විදිහටම රැස්වීම පැත්තන දවස ළඟා වුණාම සූරපප්ප මේලදී වෙදපප්පගෙන් ඉල්ලා සිටනවා එයාගේ අරිෂ්ටිය රහස දෙන්න මේගලන්ගේ ගමේ කෙනෙක් තෝරගන්න කියලා. හැබැයි ඒුණුවට වෙදපප්ප එයාට උත්තර දෙන්නේ මේ වගේ විශාල දැනුමක් මේගලන්ගේ ගමේ කෙනෙක්ට දෙන්න බෑ කියලා. ඉතින් මේක නිසා සූරපප්පටයි ජිම්පප්පටයි සිද්ධ වෙනවා වෙදපප්පවත් කරේ තියාගෙන ඒගලන්ගේ රැස්වීම තියෙන තැනට අරන් යන්න. වනාන්තරයේ ගාවට ආවට පස්සේ මේගොල්ලෝ දකිනවා මේක ඇතුළට මායාකාරයන් නොවන කට්ටියට ඇතුළෙන්න බෑ කියලා. මේක නිසා ජිම්පප්ප සහ සූරපප්පට සිද්ධ වෙනවා වනාන්තරය ඇතුළට යන්න නැතුව මෙතන ඉන්න. හැබැයි වෙදපප්පගේ කකුල වේදනාව කොච්චරද කියනවා නම් එයාට කකුල බිම ගහලා විදින්න බෑ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ දිනගෙන් එක්කෙනෙක්ට මෙයා වරන් ගන්න සිද්ධ වෙනවා. මේලදීම සූරපප්පට මෙතන තියෙන කල්දේරමකින් සද්ද ඇහෙන අතර එයා මේක පරීක්ෂා කරන්න ගියාම දකිනවා ඇත්තටම මේ කල්දේරම ඇතුලේ තරුණ ගැහැළ ළමෙක් වන පෙක්ටින් කෙනෙක් ඉන්නේ කියලා. හැබැයි මේගලන්ගේ රැස්වීමට කාන්තාවන්ටත් ඇතුළු වෙන්න බෑ. ඉතින් වෙදපප්ප සහ සූරපප්ප තර්ක කරන්න පටන් ගන්නවා ඒගොල්ලෝ මේ ගමන අතහැලා නැවත යන්න ඕනද කියලා. ඉතින් මේගොල්ලෝ සද්දෙන් කතා කරනකොට කෙල්ල පොඩ්ඩක් බය වෙලා කෑ ගන්න පටන් අරන්. වෙදපප්ප ළමයව සංසුන් කරන්න ඉස්සරහට ඇවිදන් යනකොට දකින්නවා මෙයාගේ අතේ එයා හදපු නවුණු පැමක් තියෙනවා කියලා. ඉතින් මේක අතට ගත්තාම වෙදපප්පට තේරුම් යනවා මේ රවුම භාවිත කරමින් එයාට පුළුවන් කියලා එයාගේ පුටුවට රෝදයක් විදිහට මේක සවි කරන්න. ඊට පස්සේ ආ ගැහැණු ළමයට කියනවා වනාන්තරය ඇතුළට මේක තල්ලු කරන් යන්න කියලා. ඒ වගේම මේගොල්ලෝ නැවතත් එනකන් සූරපප්ප සහ ජිම්පප්ප තීරණය කරනවා ගේටු ගවින්න. පෙක්ටින් ගැහැණු ළමයෙක් කියලා අනෙක් මැජික් කරුවන් සොයාගන්න එක වළක්වන්න වෙදපප්ප මෙයාට රෙද්දක් දීලා කියනවා කට්ටියත් එක්ක කතා කරනකොට පිරිමි ළමයෙක් වගේ කතා කරන්න කියලා. ඉතින් අවසානයේ වනාන්තරය ඇතුළ ඇවිදන් ගියාට පස්සේ මේගොල්ලෝ අනෙත් මායාකාරයන් ඉන කාරට ඇතුල් වෙලා මායාකාරයන් මේ ඇතුළුන ගමන් ගහකින් වැටුණ නිසා එයා වට කරන් විහිළු කරන්න පටන් අරන්. හැබැයි වෙදපප්පට මේගොල්ලෝ මේ කියන දේවල් පොඩ්ඩක් අතේ රෙන්නේ නැහැ.
ඉතින් යා මේගලගෙන් අහනවා අදේ ළඟ මෙතන රැස් කරපු හේතුව ඒකළු දන්නවද කියලා. මොකද මෙයාට විශ්වාස නැහැ එයාගේ ඌරොන්ට එක හරි පණිවිඩ අරන් ගියාද කියලා. මේකට උත්තරයක් විදිහට අනෙක් කට්ටිය හෙලි කරන්නේ ඌරොන් නේගලන්ට කිව්වේ එයාගේ කකුල තුවාලලා තිනවා කියලා විතරයි. ඉතින් මේ සත්තුට එක මැජික් අරිෂ්ඨ දෙන්න අලුත් එක්කෙනෙක් සොයනවා කියන එක සම්පූර්ණයෙන්ම අමතක කළා. ඉතින් දැන් මේගොල්ලෝ මීටි මේ සැබෑ අරමුණ දන්න නිසා කට්ටිය තීරණය කරනවා මේසි වටේ වාඩි වෙමින් මේගලගේ කවුන්සිලින් ආරම්භ කරන්න. මෙතන ඉන්න හැමෝම බයටපත් වෙලා ඉන්නේ විදපප්පගේ ඖෂධය වැඩ දෙකකින් ගැතර යයි කියලා. මේක නිසාම තමයි විදපප්පට අවශ්‍ය උනේ කවුන්සිල් එකේ අනෙක් කට්ටියගෙන් කරන්නේ මොකක්ද කියලා අහන රැස්වීමක් දාන්න. ඉතින් කවුන්සිලේ කට්ටිය මේ වෙලාවේදී ඒගොල්ලෝ ගාව ඉන්න හොදම ඉන්ටර්න්ලාගේ නම් ටික මේසි උඩ එකතු කරන්න පටන් අරන්. ඒගොල්ලෝ නරකම එක්කෙනාගේ දන් හොදම කට්ටිය වෙනකන් ඒගලගේ නම් තියන කොල්ල ගොඩ ගහලා තියෙන්නේ. මේ විලාවේදීම ඩිමොනික්ස් මෙතනට එන අතර එයාගේ තහනම් මැජික් එකක් භාවිත කරමින් එක මන්තරකාරයෙක්ව මෝහනය කරලා ගල් කරනකොට අනෙක් කට්ටිය ගොඩක් බයටපත් වෙලා බලගෙන ඉන්නේ. පෙක්ටින් මෙතන මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්ත ගමන් සූරපපසා ජිම්පප්පට වෙන දේ හෙලි කරන්න ඉක්මනටම මෙතන තියෙන උඩම තැනකට නගින්න පටන් අරන්. රැස්වීමට ආපු ඩිමොනික්ස් කියනවා එයාට අවශ්‍යලා තියනවා කියලා විදපප්ප මැජික් අරිෂ්ටි ලබා දෙන එක නබාට පත් වෙන්න. ඉතින් ඒක නිසා විදපප්පගෙන් ඉල්ලා සිටනවා තමන්ව ඒ වෙනුවට බතු ගන්න කියලා. හැබැයි අනෙක් මැජික් කරොන් මෙලදී හෙලි කරනවා ඒගොල්ලෝ මෙයාව මැජික් කරොන්ගේ සංගමෙන් එළෙව්වා. ඉතින් ඒක නිසා එයාට කිසිම අයිතියක් නැහැ විදපප්පගේ මෙහෙම ඉල්ලීමක් කරන්න. කෝපිටපත්ච්ච ඩිමොනික්ස් මේගලන්ට බැනවා දෙනවා විදපප්ප කියන්නේ දුර්වලයෙක් කියලා. මෙයාගේ මේ මැජික් කරිෂ්ඨ භාවිත කරමින් එයා හැමදාම කරේ 50ක් විතර ඉන්න ගමක් ආරක්ෂා කරපිය විතරයි කියලා. එයා කියනවා විදපප්පට පුළුවන් කියලා මේ මැජික් කරිෂ්ඨය ගෝල් දේශයේ ඉන්න සෑම කෙනෙක්ටම ලබා දෙලා අවසානයේ මේක භාවිත කරමින් රෝමානු අධිරාජ්‍යයේ ඉගන්න පරාජය කරන්න පුළුවන් කියලා. මෙයා ඉතාමත් කෝපෙන් මෙතන තියෙන කොළ කැල්ලක් අරන් ඒකට ගිනි තියලා විදපප්ප ආත්මార్థකාමී විදිහට තරුණයන්ට මේක උගන්වන්න තීරණය කරා. එයා මේ වෙලාවේදී හැමෝටම බයිනවා. නමුත් විදපප්ප මෙතනට ඇවිල්ලා මුකුත් කියන්නේ නැතුව වයින් වීදුරුවකින් මේක නිමාදානක විතරයි කරන්නේ. කෝපිටපත්ච්ච ඩිමොනික්ස් එයාගේ ගිනිදල් භාවිත කරමින් වේගෙන් විදපප්ප ගාවට දුවන් ගියත් අවසාන මොහොතේ සූරපප්පට පුළුවන් වෙනවා මෙතනට ඇවිල්ලා මෙයාව බේරගන්න. ඊට පස්සේ එයා මෙයාට පාර දීලා කියනවා මෙතනින් යන්න කියලා. හැබැයි යුනොට ඩිමොනික්ස් උත්සාහ කරනවා සූරපප්ප ගාවට ඇවිල්ලා එයාවත් මෝහනය කරන්න. හැබැයි මෙයාගේ මේ මායාවන් දුර්වල මනසක් තියෙන කට්ටිය විතරයි වැඩ කරන්නේ. ඉතින් සූරපප්පට මෙයාගේ මේ මායාවන් පොඩ්ඩක්වත් වැඩ කරන්නේ නැහැ. තමන් කරදරේ වැටලා ඉන්නේ කියලා තේරුම් ගත්ත ගමන් ඩිමොනික්ස් මෙයාගේ මොහොරට ඇගිල්ලෙන් අරලා උත්සාහ කරනවා ඉක්මනට මෙතනින් පලයන්. මෙයාගේ පිටිපස්සෙන් සීලුම දේම විනාශ කරමින් එයාට පහර දෙන්න දුවන් එන්නේ. අවසානයේ එයා මෙයාට පහර දෙන්න ලඟුණ ගමන් ඩිමොනික්ස්ට පුළුවන් වෙලා එයාගේ මැජික් එක මෙයාට භාවිත කරන්න. ඉතින් මේකෙන් ජිම්පප්ප සම්පූර්ණයෙන්ම මෝහනයට පත් වෙන නිසා ඩිමොනික්ස්ට පුළුවන් වෙනවා කරදරයක් නැතුව පලයන්. කවුන්සිල් එකේ කට්ටිය පොදුවේ බලාගෙන ඉන්නකොට පෙක්ටින් මෙතනින් එක්කෙනෙක්ගෙන් අහනවා ඇත්තටම ඩිමොනික්ස් කියන්නේ කවුද කියලා. ඉතින් මේ වෙලාවේදී ඒගොල්ලෝ හෙලි කරනවා එයා සහ විදපප්ප අතීතයේ එකට පුහුණුලා තිනෝ කියලා. මන්තරකරුවන්ගේ මහා තරගාවලිය දවසේදී ඩිමොනික්ස් තමන්ට නිර්මාණය කරන්න පුළුවන් වෙච්ච ගිනිදැල් සෑම එක්කෙනෙක්ටම ඉදිරිපත් කරනකොට හැමෝම පුදුමයට පත් වෙලා මේක දිහා බලාගෙන ඉන්නේ. හැබැයි මෙයාට පස්සේ අනෙක් පැත්තට විදපප්ප මෙතනට ඇවිල්ලා තීරණය කරනවා මේ වෙලාවේදී එයාම සොයාගත්ත පාවෙන මැජික් එක කටිර පෙන්වන්න. එයා මේකෙන් ගල් සී ගණනක් එක මත තිබ්බත් විනිසුරුවන් තීරණය කරනවා විදපප්පගේ මේ සොයා ගැනීම ප්‍රායෝගික නැහැ කියලා. ඉතින් මේක නිසා මේගොල්ලෝ තීරණය කරනවා සීතල කාලයේදී ගින්නකින් නොනු එක්කෙනෙක් උණුසුම් කරන්න පුළුවන් නිසා තරගාවලිය ජයග්‍රහණයේ ඩිමොනික්ස්ට ලබා දෙන්න. හැබැයි කාලය ගත වුණාට පස්සේ විදපප්පට පුළුවන් වෙලා තියෙනවා ඕනෙම මිනිසෙක්ට දෙවියගේ බලයක් ලබා දෙන මැජික් කරිෂ්ඨයක් නිර්මාණය කරන්න. මේක බොන ඕනෙම එක්කෙනෙක්ට ටික කාලයකට පුළුවන් ඉතාම සුපිරි බලයක් ලබා ගන්න. ටිකෙන් ටික කාලය ගත වෙනකොට ඩිමොනික්ස්ගේ ගිනිදැල් සදා තිබ්බ ගෞරවය ගොඩක් අඩු වෙන පටන් අරන්. ඉතින් මේගොල්ලෝ අවසානයේ මෙයාට විහිළු කරලා මෙයාගේ මේ ගිනිදැල් භාවිත කරන්න පුළුවන් බාබිකු එකට විතරයි කියලා. මේකෙන් ඩිමොනික්ස් කොච්චර කෝපයටපත් වෙනවද කියනෝ නම් එයා තීරණය කරනවා ඩාර්ක් මැජික් වලට යන්න. හැබැයි මෙයා මේවා ඉගෙන ගන්නවා කියලා තීරුම් ගත්තට පස්සේ සභාවේ කට්ටිය එකතු වෙලා එයාව මන්තරකරුවන්ගේ සංගමෙන් පන්නලා දාලා එදා ඉඳන් අඳ වෙනකන් මෙයාට මොකද්ද උනේ කියලා කවුරුවත් දැනගෙන ඉඳලා නැහැ. විදපප්ප අරිෂ්ඨ දෙන්න එක්කෙනෙක් සොයන්න අදිෂ්ඨාන කරන් ඉන්න නිසා තීරණය කරනවා අර කොළ කැලේවල ඉන්න කට්ටියව ඉන්ටර්වයුව කරන්න යන්න. හැබැයි ඩිමොනික්ස් කොළ ඔක්කොම ටික මිශ්‍ර කරපු නිසා ඒගලන්ට දැන් හිතා ගන්න බෑ කවුද හොද එක්කෙනා කවුද නරක එක්කෙනා කියලා. මේක නිසා යාට සිද්ධ වෙනවා මේ කොළවල තියෙන සෑම නමක්ම ගිහිල්ලා පරීක්ෂා කරන්න. ඒගොල්ලෝ ටික දෙනෙක් පරීක්ෂා කරාට පස්සේ පප්ප ගමේ නායකයා මෙතනට එන අතර එයා විදපප්පට හෙලි කරනවා තමන් ගමේ සීලුම දෙනත් එක්ක මෙතනට ආවා කියලා. මොකද මේගලන්ට අවශ්‍යලා තියෙන්නේ විදපප්ප හොදේ කෙනෙක් තෝරගන්නවද නැද්ද කියලා පරීක්ෂා කරන්න. ඉතින් මේක නිසා ඒගොල්ලෝ ගම අතහැලා දාලා ඇවිල්ලා තියෙන අතර දැන් ගමේ ඉන්නේ කාන්තාවන් සහ ළමයින් විතරයි. ඒ වගේම මේක ළඟ බලාගන්නේ වෙන කවුරුත් මේ කෑකෝ පප්පා.
जिम पापा गेम बेरला पलागी आट पास से डिमोनिक सोया गन्ना वा ऐ गया तेरे ना कोलकायल संपूर्ण वा पिचिला नहीं खेला इतने मैं तेरे नहीं करना वा तमांगे प्लान निकस दाहा मैं कोलकायल इन्हें किना भावित कराने ඊට පස්සේ ආ ජුලියස් සිරිසව සොයාගෙන රෝමයට ගමන් කරන අතර එයාට අවශ්‍යලා තියෙනවා මැත්තේ කතා කරන්න ජුලියස් සිරිස මේක ප්‍රහාරයක් කියලා විශ්වාස කරමින් තමන්ගේ ආරක්ෂකයන් ඔක්කොම මෙතනට කතා කළ මෙයා වට කරත් මේගලන්ගෙන් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව ඩිමොනික්ස් මේගලන්ට හෙලි කරනවා පප්පගා මේ කිසිම පිරිමියෙක් දැන් නැහැ කියලා ඉතින් මේ ගමට පහර දෙනවා නම් මෙන්න මේක තමයි හොඳම අවස්ථාව මොකද වේද පප්පත් ගමේ නැති නිසා පප්පගම ආරක්ෂා කරන්න මැජික් කරිෂ්ටෙත් පොඩ්ඩක්වත් නැහැ गोल प्रदेश ජුලියස් සීසර්ට උපදෙස් දෙන කෙනෙක් මෙයත් එක මේ ගමනට සහභාගීලා තින අතර අනෙක් පැත්තට සීසර්ගේ හමුදාව පප්පගම වටලන්න පටන් ගරන් ගම ආරක්ෂා කරන්න කැකෝ පප්පට බෑකිලා තීරණට පස්සේ කාන්තාවන් ටික තීරණය කරනවා වෙද පප්පගේ තුරුලා තින මැජික් කරිෂ්ටය භාවිත කරමින් සීසර්ගේ හමුදාවට අනෙක් පැත්තට ගහන්න යන්න හමුදාව විසින් කැටපොල් වලින් පහර දුන්නාම ඒගොල්ලෝ අනෙක් පැත්තට මේ ගල් වලින් මේගලන ගහන්න පටන් ගරන් මේක සිද්ධ වෙන අතරතුරේදී කොළඩි කියන තරුණ මායාකරුවා අලුත් ඖෂධයක් සදා වට්ටුරුවක් නිෂ්පාදනය කරමින් ඉන්නකොට ඩිමොනික්ස් බොරුවට මේ වෙලාවේදී පින්නනෝ යාගේ පිටිපස්සෙන් ගහකින් වැටෙනවා කියලා ඊට පස්සේ මෙයාට කියනවා තමන් දන්නවා කියලා වෙද පප්පගේ කැමැත්ත ගන්න පුළුවන් ඖෂධයක් ගැන ඊට පස්සේ මෙයා තීරණය කරනවා මේ මිනිස්සාට මේ මැජික් එක හදලා උගන්වන්න වෙද පප්පසා කණ්ඩෑම අලුත් එක්කෙනෙක්ව සොයන්න ගෝල් දේශයේ වටා ඇවිදින්න පටන් අරගෙන වෙද පප්පට මේගලගේ කිසිම එක්කෙනෙක් හිතට අල්ලලා නැහැ ඉතින් මේ ගොල්ලෝ මේ යනාතරතුරේදී ගමේ මානුලෑල්ල කරන එක්කෙනා තීරණය කරනවා වෙද පප්පගේ ඖෂධය ගමෙම තියාගන්න ඕනි කියලා. එයා තීරණය කරනවා තමන් විසින්ම වට්ටුරුව කඩන්න. ගොඩක් දවස් උත්සාහ කරාට පස්සේ එයාගේ අවසන් වට්ටුරුවත් වැරදි යන නිසා මේගොල්ලෝ ගමන් කරපු බෝට්ටුව මේකෙන් සම්පූර්ණ විනාශ වෙලා අවසානයේ හැමෝටම සිද්ධ වෙනවා ගිලා බහින බෝට්ටුවෙන් අනෙක් පැත්තට ගෙහෙලා නැවත පයින් ගමන් ආරම්භ කරන්න. මේගොල්ලෝ ගමක් ඇතුළට ගියාම ඉදිරියෙන ශිෂ්‍යෙක් උත්සාහ කරනවා තමන්ගේ දක්ෂතා වෙද පප්පට පෙන්වන්න. හැබැයි මේගලන්ට තේරුම් ගන්නවා ඇත්තටම මේ ඉන්නේ සීසර්ගේ ඔත්තුකාරෙක් විතරයි. මෙතර කෝල්ලර් රාත්‍රී දියගේ මැජික් එක සම්පූර්ණ කරන අතර මේකෙන් යාට පුළුවන් පළතුරු වේගෙන් වර්ධනය කරන්න. හැබැයි ඩිමොනික්ස් දෙකටම යාට කියන්නේ මේක පොඩ්ඩක්වත් වැඩක් නැහැ කියලා. ඉතින් ඈ වෙනකොට මයාට කියනවා එයා සාම්ප්‍රදායික ක්‍රමයේ අතහැරලා ඩිමොනික්ස් මයාට උගන්වපු මැජික් එක භාවිත කරන්න ඕනි කියලා. හැබැයි කෝල්ලර් මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද යාට අවශ්‍යලා තියෙන්නේ මෙයා මේ කියන මැජික් එක පාවිච්චි කරන්න නැතුව එයාගේ මේ මැජික් එක පෙන්වන්න. මේක නිසා ඩිමොනික්ස් කෝපයට පත්ලා තීරණය කරනවා මෙයාට තවදුරටත් උදව් කරන්න නැතුව මෙතන පිටත්ල යන්න. වෙද පප්පා අවසානයේදී ඒගලන්ගේ ලිස්ට් එකේ අන්තිම එකනාව පරීක්ෂා කරන්න ලැබිලා. මෙයා ජීසස් ක්‍රයිස්ට්ට ගොඩක් සමාන වෙන අතර එයාට පුළුවන් එක බනිස් ගෙඩියක් බනිස් දෙකක් බවට පත් කරන්න. වෙද පප්පා හිතනවා එයාගේ මැජික් කරිෂ්ටිය දෙන්න මෙයා ගැලපෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා මේක සූර පප්පත් එක්ක කතා කරනකොට ඩිමොනික්ස් එක්ක ආපු රෝමන් සොල්දාතුවා කන්දක් උඩ මතු වෙනවා හරියට ප්‍රොපට් කෙනෙක් වගේ මේගොල්ලෝ පරීක්ෂා කරපු නැති තවත් එකමක තරුණෙක් ඉන්නවා කියලා කියන්නේ. එයා මෙයාව සොයාගන්න පුළුවන් තැන කිව්වට පස්සේ විශාල දුමක් එක නොපිනියන අතර හෙලිවෙනවා මේක ඇත්තටම ඩිමොනික්ස්ගේ ප්ලෑන් එකක් කියලා. වෙද පප්ප මේක දැකලා ඒක ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. ඉතින් මේක නිසා එයා තීරණය කරනවා මේ කිව්වා වගේම මෙයාව සොයාගෙන යනවා කියලා. හැබැයි සූර පප්පා මේ අදහසට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයා කියනවා මෙයාගේ නම කොළවල තිබෙන්නේ නැති නිසා වෙද පප්පා මේ කරන දේ සම්පූර්ණ මෝඩ වැඩක් කියලා. මොකද ඒගොල්ලෝ සති ගාණක් තිස්සේ අරිෂ්ට ලබා දෙන්න පුළුවන් එක්කෙනෙක් සොයමින් බුළු රෝමයේ පුරාම ඇවිද්දා. වෙද පප්පා තාමත් මේක ලබා දෙන්න එක්කෙනෙක් තෝරගෙන නැහැ. ඉතින් වෙද පප්පා අරවසුවගෙන යනවා කියලා කිව්ව ගමන් සූර පප්පා කෝපයට පත් වෙලා තීරණය කරනවා එයා මේගොල්ලොත් එක්ක යන එක අතහැරලා දාලා නැවත ගිර යනවා කියලා. හැබැයි ජිම් පප්පා මෙයත් එක්ක යන්න කැමති වෙන්නේ නැහැ. මේක නිසා සූර පප්පා තනියම කැලේ හරහා ගමන් කරනකොට එයාට කටහඬවල් ටිකක් ඇහුනාම දකින්නවා ඩිමොනික්ස් අර පුද්ගලයාත් එක්ක කතා කරනවා කියලා. මේක නිසා මෙයාට තේරුම් ගන්නවා වෙද පප්පා වල්ලගන්න දාපු රෝමන් කාරයන්ගේ උගලක් විතරයි. ඉතින් එයා මේක ගැන කියන්න ආපසු යන්න උත්සාහ කරත් මේ වෙනකොටත් රෝමන් කාරයෝ විසින් මෙයා වල්ලගෙන මැජික් කරිෂ්ටේ තමන් ගාව නැති නිසා ඩිමොනික්ස්ට අවශ්‍ය වෙනවා සූර පප්පව කොමරි භාවිත කරන්න. මේක සිද්ධ වෙනකොට ගමේ ඉන්න කාන්තාවන්ට සිද්ධ වෙලා රෝමන් හමුදාවත් එක්ක ගොඩ පර සටන් කරන්න. හැබැයි අවසානයේදී පල්දෙරමේ මැජික් කරිෂ්ටේ ඔක්කොම අවසන් වුණාට පස්සේ කාන්තාවන්ට හිතා ගන්න බෑ දැන් මොකද කරන්න කියලා. ඉතින් මේක නිසා කෑකෝ පප්පා කියනවා ඒගොල්ලෝ රෝමන් කාරෝ ඉස්සරහට ගිහිල්ලා අනේ ගහන්න එපා කියලා ඉල්ලමු කියලා. තමන්ගේ හට් එක ඇතුලේ කැලරියාගේ මැජික් එක පුහුණුවෙමින් ඉන්නේ. මොකද මෙයාට අවශ්‍යලා තියෙන්නේ වෙද පප්පා මෙතනට ආවට පස්සේ තමන්ගේ හැකියාවන් මෙයාට පෙන්වන්න.
අවසානයේ වෙදපප මෙතනට ඇවිල්ලා එයාගේ මැජික් එක පෙන්වන්න කාලය ආවත් එයා තීරණය කරනවා තමන්ගේ කතහැල්ල දාලා ඩිමොනික් සුගන්නපියක කරනවා කියලා. එයා මේ අමුද්‍රව්‍ය ටිකකට එකතු කරාට පස්සේ විශාල ආලෝකයක් නිකුත් වෙලා ඒකෙන් එළියට මල් වෙඩිල්ලක් ඇවිල්ලා වගේ පත් වෙන්නේ. මේක දැක ගමන් වෙදපපට තේරුම් යනවා එයා මේ කරපු දෙයින් කිසිම වැඩක් නැහැ කියලා. මේකෙන් එයාට තමන්ගේ තරුණ කාලේ මතක් වෙන අතර එයා තිරණය කරනවා කැලරිකාවට ඇවිල්ලා එයාව තමන්ගේ දෙවනියා විදිහට බතු ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ නැවතත් තමන්ගේ ගමන ආරම්භ කරන අතර මේ අතරතුරේදී ඩිමොනික්ස් යනවා එයාට ලබා තිලා තියෙන කැලේ බලන්න. මෙතනදී කවුන්සිල් එක විසින් මෙයා මේ ලොපු ආකාරයේ මතක් වෙනකොට එයා කෝපෙන් ගිනි පුපුරක් පත්තු කරලා අවසානයේ තමන්ගේ ඇඳුමටත් ගිනි තියාගෙන රෝමන් කාරයා උත්සාහ කරනවා මෙයාගේ ඇඳුම ගලවලා දාලා මෙයාට උදව් කරන්න. හැබැයි මේකෙන් සිද්ධ වෙන්නේ මුළු කැලේ වටේම ගින්නක් ඇතිනක විතරයි. ගස් ටික ඔක්කොම සම්පූර්ණයෙන් විනාශ වෙන්න පටන් ගන්නකොට උමතුට පත්වෙච්ච ඩිමොනික්ස් ගින්න මැදට දුවන් යන්න උත්සාහ කරත් රෝමන් කාරයට පුළුවන් වෙනවා මෙයාව නවත්තන්න. සූරපප්පා ගහකට දන්වල් බෙදලා තිනකොට අවදි වෙන්නේ. මෙයා වික්මන්ට මේ ඩෙරෙක් විසින් සොයාගත්තට පස්සේ එඩේරාට පුළුවන් වෙනවා එයාව දන්වල් වලින් නිදහස් කරන්න. මේක නිසා සූරපප්පා සිද්ධ වෙන දේ ගැන හෙලි කරන්න ගමට දුවන්න පටන් අරගෙන අනෙක් කට්ටිය ගෙදරෙනකොට දකිනවා මේගොලු වටේ තියෙන වනාන්තරයේ සම්පූර්ණයෙන්ම ගිනි අරන් කියලා. මන්තරකරුවන්ගේ සභාවට ගියාට පස්සේ ගත කරන්න ලොකු කාලයක් ඉතුරුලා නැති නිසා වෙදපප්පයාගේ මැජික් කරිෂ්ටි හදන්න පටන් අරන්. ඒ වගේම යා තමන්ගේ දෙවිනියට මේක හදන ආකාරය උගන්වනවා. මේ ලැදී කැලරේ මෙතන තියෙන ගල් ටිකක වැදුනත් එයා නැවත මේවා සකස් කරන්න පොඩ්ඩක් හිතන්නේ. ඉතින් මේ පූජනීය ගල් ගොඩට එයා මෙහෙම කරනවා කියලා දැක්කට පස්සේ වෙදපප්පට මෙයා ගැන සැකිතෙන පටන් අරන්. ඉතින් වෙදපප්ප මේ ලැදී කියනවා අරිෂ්ටි හදන්න ඕනේ සීලුම දේ එයා මෙයාට දැන් ඉගන්වනවා කියලා. මේ වෙලාවෙදිම ඌර දෙන්නේ කිහිල්ල ගාගෙන ජිම් පප්ප මෙතන දුවන් යන අතර ඌර වෙදපප්පට හෙලි කරනවා ඒගොල්ලන්ගේ ගමන්ට රෝමන් කාරයෝ පහර දෙන පටන් අරන් කියලා. ඉතින් මැජික් කරිෂ්ඨේ බින්දුවක්වත් නැති නිසා ඒගොල්ලන්ගේ ගම රෝමන් කාරයෝ විසින් අල්ල ගන්න ගොඩක් වෙලා ඉතුරුලා නැහැ. මම්මුලා සහගතව වෙදපප්ප තීරණය කරනවා ජිම් පප්පත් එක්ක ඉක්මනටම ගමට ගමන් කරන්න. ඒගොල්ලෝ මෙතනින් යන්නේ ගමේ කට්ටිය ඔක්කොම මෙතන තනි කරලා. මෙන කරන්න කිසිම දෙයක් නැති නිසා ගමේ කට්ටිය තීරණය කරනවා සූරපප්ප තීලා ගියපු එයාගේ බෝතලේ තියෙන මැජික් කරිෂ්ඨේ බොන්න ඕනි කියලා. හැබැයි මේගොල්ලෝ මේකට රණ්ඩු වෙනකොට බෝතලේ සම්පූර්ණයෙන්ම හැරෙන අතර කුකුල ටිකක් මෙතනට ඇවිල්ලා මේවා සම්පූර්ණයෙන්ම බොන්න පටන් අරන්. ආපසු ගමට දුවනකොට වෙදපප්පට පුළුවන් වෙනවා කැලේ තියෙන ගස් වලින් තමන්ට අවශ්‍ය ඖෂධ ඔක්කොම එකතු කරගන්න. ඒගොල්ලෝ ඊට පස්සේ කන්දක් මුදුනට ආවට පස්සේ දකිනවා පප්ප ගමට පහර දෙන පටන් අරන් කියලා. හැබැයි මේගොල්ලෝ මෙතනට ආපු ගමන් අවශ්‍ය ඖෂධ තියෙන බෑග් එක මෙතනින් අතුරුදන් වෙලා ඒ වගේම ජිම් පප්පත් නැවතත් ගල් විලා බලාගෙන ඉන්නේ. වෙදපප්ප ඉක්මනටම තීරණය කරනවා එයාගේ පැල්පතට ඉක්මනටම දුවන් යන්න. මොකද මේක ඇතුලේ තමයි මැජික් කරිෂ්ඨිය හදන්න අවශ්‍ය වෙන අනෙක් සියලුම දේ තියෙන්නේ. එයා ඊට පස්සේ තමන් කරේ තියාගෙන ගියපු පුටුව භාවිත කරමින් ගම දිහාට වේගෙන් ලිස්සල යන අතර මෙයා මෙතනින් අතුරුදහන් වුණ ගමන් ඩීමන් එක්ස් එනවා මෙතනට. එයා ඊට පස්සේ අමුද්‍රව්‍ය ටික කැලට දීලා කියනවා වෙදපප්ප කියලා දුන්න විදිහට ඖෂධය සාදන්න කියලා. එයා හැක ඉක්මනින්ම මැජික් කරිෂ්ඨිය හදන්න පටන් අරන්. මෙතර ගම ඉස්සරහින රෝමන් සොල්දාදුවන් තේරුම් ගන්නවා ගමේ ගැහැණුන් ටික නැවත මේගලන්ට පහර දෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් මේගලන්ට තේරුම් ගන්නවා ඇත්තටම මේගොල්ලෝ ගාව තවත් අරිෂ්ටේ නැහැ. මේක නිසා පාබල හමුදාව තීරණය කරනවා ඉස්සරහට ඇවිදන් යමින් ගමට පහර දෙන්න. කන්ද මුදුනින්න පෙට්ටියෙන් කැලඩි ගාවට ඇවිල්ලා ඉල්ලා සිටනවා මේක හදන්න එපා කියලා. හැබැයි යා මෙයා කියන එක අහන්නේ නැතුව වෙදපප්ප කිව්ව විදිහට මේක සෑදුවත් මෙතෙන්ට නඩිමොනික්ස් තේරුම් ගන්නවා මේකට අවශ්‍ය අවසන් අමුද්‍රව්‍ය සාදලා නැහැ කියලා. මේක නිසා කෝපිට පත් වෙලා මොලේ විකාර වෙලා තමන්ට සොයා ගන්න පුළුවන් සෑම දෙයක්ම මේ කල්දේරමට විසික් කරන්න පටන් අරන්. අවසානයේ මේ කල්දේරම ගිනි ගන්න කල්දේරම බඩට පත් වෙන්නේ. මේකේ අමුතු වර්ණයේ දැක්කට පස්සේ ඩිමොනික්ස් මේක අරන් දෙපාරක් හිතන්නේ නැතුව මේක බොන්න පටන් අරන්. මේකෙන් මගේ ශරීරයේ පාට වෙනස් වෙමින් එයාට දැන් පුළුවන් අත්වලින් මැග්ම නිර්මාණය කරන්න. ඉතින් යා මේක භාවිත කරමින් ගමට ප්‍රහාරයක් දියත් කරන්න පටන් අරන්. මේක සිද්ධ වෙනකොට සුපිරි බල තියෙන කුකුලංගයගේ නැගලා ගමේ අනෙක් කට්ටියට පුළුවන් වෙලා මෙතනට එන්න. මේ අවස්ථාව භාවිත කරමින් පෙක්ටින්ට පුළුවන් වෙනවා අමුද්‍රව්‍ය තියෙන ගෝණිය සොරකම් කරන්න. එයා ඊට පස්සේ වෙදපප්පගේ පැල්පතට ගියාම දකිනවා මේක ඇතුලේ මායාකරුවන් ඔක්කොම ඉන්නවා කියලා. මේගොල්ලෝ සාකච්ඡා කරන්න පටන් අරන් ඊගලගේ මොන අරිෂ්ඨ භාවිත කරමින්ද මේගලට පහර දෙන්නේ කියලා. මේක සිද්ධ වෙනකොට ඩිමොනික්ස්ගේ මනස සම්පූර්ණයෙන්ම විකාර වෙලා එයා රෝම හමුදාවට සහ මෙතන ඉන්න සෑම කෙනෙක්ටම පහර දෙන්න පටන් අරන්. ඉතින් මේක නිසා හැමෝටම සිද්ධ වෙනවා එයාගේ මේ ප්‍රහාර වලින් බේරෙන්න වෙල දිහාට දුවන් යන්න. මෙයා සීලම දෙනවා මරා දානකම් එයාගේ උත්සාහය නවත්තන්න නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ වෙදපප්ප තීරණය කරනවා පෙක්ටින්ට කතා කරලා ඇයට මැජික් කරිෂ්ටි හදන එක උගන්වන්න. ඒ වගේම අවසානයේදී කියනවා ඔක්කොම අමුද්‍රව්‍ය ටික දැම්මට පස්සේ එයාගේ දෑකැත්ත තුල තියෙන රහස් සමුද්‍රව්‍යත් මේකට එකතු කරන්න කියලා. වෙදපප්ප ඇයට මැජික් කරිෂ්ටි හදන්න කාලය ලබා දෙන්න තීරණය කරනවා මෙයා ඉස්සරහට ඇවිදන් යන්න. මේ අතරතුර සූරපප්ප ගමට ළඟා වෙන අතර එයා දකින්නවා ජිම් පප්ප ගල්විලා ඉන්නේ කියලා.
නමුත් අවසානයේ මෙයාට පුළුවන් වෙනවා ජිම් පප්පගේ මූණට පාරවල් ටිකක් දීලා එයාව නැවතත් යථාතත්වයට ගන්න. ඩිමොනික්ස් වෙද පප්පා මරා දාන සූදානම් වෙනකොටම පෙට්ටියෙන්ට පුළුවන් වෙලා මැජික් කරිෂ්ඨයේ සාදල අවසන් කරන්න. මේක නිසා වටේ ඉන්න සෑම එක්කෙනාම මේක බොන්න පටන් අරන්. ඒගොල්ලෝ තමන්ගේ සුපිරි බලය භාවිත කරමින් ගමේ ගේන නිවන්න පටන් අරන්. ඩිමොනික්ස් වෙද පප්පා මරා දාන්න හදද්දිම ජිම් පප්පට පුළුවන් වෙනවා මෙතෙන්ට ඇවිල්ලා යාට පාර දෙන්න. මේකෙන් ඩිමොනික්ස් සිසිකලා ගෙහිලා ශරීරය වර්ධනය කරන අරිෂ්ඨයක් ගාට වැටෙන්නේ. මේකෙන් මෙයි තමත් විශාල යෝධෙක් පාට පරිවර්තනය වෙලා. ඉතින් දැන් මෙයාව පරාජය කරන්න ගන්න පුළුවන් සෑම උදව්වක්ම අවශ්‍ය වෙන නිසා වෙදපපා තීරණය කරනවා රෝමන් සොල්දාදුවන්ටත් මැජික් කරිෂ්ඨේ පොවනවා කියලා. ඒගොල්ලෝ තමන්ගේ සුපිරි ශක්තියෙන් මෙයාට පහර දෙන්න දුවන් ගියත් ඇත්තරම මේගල්ලන්ට එයාව ඇත්තරම නවත්තන්න බෑ. මේක නිසා වෙදපපා තීරණය කරනවා කාටවත් වැඩක් උන් නැති එයාගේ පාවෙන මැජික් එක පාවිච්චි කරනවා කියලා. මේකෙන් මුළු රෝම හමුදාවම පාවෙන්න පටන් ගන්න අතර ඒගලන්න පුළුවන් වෙන අවසානයේදී සීලම දෙනාම එකතු වෙලා ෂීල්ඩ් වලින් සෑදෙච්ච අශිබ්බට පත් වෙන්න. ඉතින් මේක නිසා ඩිමොනික්ස් මේගලන්ට පහර දුන්නත් මේ ගිනි දැල් වලින් ඒගලන්ට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනෙක් පැත්තට මෙයාට පහර දෙන්න පටන් අරන් ඒගලන්න පුළුවන් වෙනවා එයාව උස්සලා දෙපැත්තට පොලිය ගහන්න. සරණ අවසන් කරන්න ජිම් පප්පා ඉක්මනටම දුවන් ඇවිල්ලා මේක පාලනය කරන තැනට ගිහිල්ලා එයාගේ සුපුරුදු ෂොට් එක වෙන අතවේගෙන් කරකොන අතර මේකෙන් දෙන පහරෙන් අපිට පේනවා ඩිමොනික්ස්ව අභ්‍යවකාශයට විසිකලා යනවා කියලා. එයා අවසානයේ ග්‍රහලෝකයක වදිනකොට පොළොවේ ඉන්න කට්ටියට පුළුවන් වෙනවා සටන් ජයග්‍රහණය කරන්න. පාවෙන මැජික් එකේ බලය අවසන් වුණාට පස්සේ රෝම සොල්දාදුවන් තීරණය කරනවා ගමාල්ලන එක නවත්තලා නැවත ගෙදර යනවා කියලා. එක කාලයක් ගත වෙනකොට වෙදපපා තීරණය කළා එයාගේ මැජික් කරිෂ්ඨයේ රෙසිපි එක ලබා දෙමින් පෙක්ටින්ව එයාගේ දෙවනියා විදිහට තියාගන්න. සූරපප්පා සහ ජිම්පප්පා හැමදාමත් වගේ පප්පගම ආරක්ෂා කරනකොට චිත්‍රපටය අවසන් වෙනවා.